අපි මෙයාට දාමු නම. නිකන් නමක් නෙමෙයි. කුණු නම. අපි මෙයාට කිව්ව කුණු නාන කියලා. මේ 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 ඒක නිකන් ලෝභකාන්තාවක් දානවා වගේ නම. අපි මෙයාට කිව්ව කසල වැටි කියලා. ඒක ටිකක් හොඳයි. ඊට වඩා හොඳයි කසල කිව්වනම්. ඒක නම් ටිකක් සංවර්ධනය කරන්න බලන්න. ගඳ බේබි. නැත්තම් කිලිටි. කිලිටි කුමාරි කියමු. මේ මේ උන්නක කිලිටි නෝ. අපි ආව ගණන් තු සෙල්ලම කරමු හොඳේ. එහෙනම් අද අපි එළුවන් කෑම කරමු. එළුවන් කෑම එළුවන් කෑම කරගන්නවා කියන්නේ හෝටලයකින්. මෙයා මම ශාක භක්ෂකනේ. ඒ ආලුවනේ මං ආල්ට ගෙනාම රද්ද. උනා උනා උනා. පොඩ පොඩ අට්ටි. සම්බුතන් නේ සම්බුතන් වගේ නේ. මේ අද අපි කරන්නේ වල්ග කරන විභාග. අපි යමෝගෙන් පිටපස්සේ තියෙනවා වල්ගය. තමන්ගේ වල්ගය පරිස්සම් කරගෙන වල්ග ගොඩාක් කරගෙන ආ තමයි දිනු. ඔන්න එහෙනම් පටන් ගන්නවා. 1 2 3 අනේ මම ගන්නකො. ඔන්නව කිලිටි. මගේ ඇඟෙන් දපුරා. මේ යනව යනව. අනේ මම ගන්නකො. මම මේ වත්ත පිටි පිරිසිදු කරන්නේ. ඔයාලට පිරිසිදු සෙල්ලම් කරන්නනේ. මම මේ කුරුටික දැම්මා. පට්ටස් ගහනවා හොඳේ. ආ යනව යනව. කින්නාගෙන මෙරා. නේ දාන්න කාලේ. අම්බේරෝල් නගරාධිපතිතුමා නගරාධිපතිතුමා අනෝල් මෙන්න මෙහෙම
මේ ළමයාගේ නම මොකක්ද? මේ මගේ නම තමයි නගරාධිපතිතුමා කිලිච්චි. එතකොට ওই ළමයාගේ විනෝදාංශ මොකක්ද? විනෝදාංශ තමයි අර උත්තර බින්දුර එකතු කරනවාගේ කුණු එකතු කරන එක. කුණු එකතු කරන එක. කුණු එකතු කරන එක. එතකොට ওই ළමයා මොන වගේ කුණු එකතු කරන්නේ? කොලි දින් ප්ලාස්ටික් මැංගුස්ලි හම්බම් පුතු ඉවර කඩුවක් ඉරන නදින හැම දෙයක්ම. එතකොට ওই ළමයා මේ වගේ විනෝදාංශයක් තෝරගෙන රටේ අනාගතේ කවුරු වෙන්නද කැමති? මම කැමති නගර සභාවේ කූටට්ටු නිලයන් කම්කරුව. අනේ අය ඔයාලා මට හොසලගන්නේ. මං ඔයාලට හරි වැරද්ද මොකද්ද? වැරද්දක් නෑ. කරදරයක් විතරයි. දවසකට කොච්චර කුණියකුත් වෙනවද? ඉතකොට කොක ෆැමිලි කොම්බ මැංගුස්ලි ඒවයි වත්තු පිරුණා. හරි 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 මෑගර කෝඩ් එක දුටික මං කියන්නම්. ඔන්න එකමත් එක කාලයක වඳුර පිළිච්ච මැංගුස් ලෙල්ලක් හොයාගෙන වඳුරුවේ තමාගේ හෙලිකොප්ටර් ස්ටාර්ට් කරගෙන ඇංගෑයි ඇංගෑයි ඔන්න එනවලු වඳුර පිළිච්ච මැංගුස් ලෙල්ල හොයාගෙන ඔන්න බිත්තර දානවලු ඇංගෑයි ඇංගෑයි බිත්තර දාලා ටික වෙලාවකින් වඳුරු කිව්වේ නට නට එළියට එනවලු වඳුරු වර්ග දඟල දඟල Thank you.